ආදරණීය දුවේ පුතේ අපි කලින් වීඩියෝ එකකින් කතා කරා මේ වෙළඳපොළ සමතුලිතතාවයේ කොහොමද රැඳෙන්නේ ඒ වගේම වෙළඳපොළ සමතුලිතතාවයේ වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ අපි කතා කරනවාද වෙළඳපොළ සමතුලිතයට රජය දක්වන විවිධ බලපෑම්. එතකොට රජයට පුළුවන් පාලන මිලක් ඇති කරන්න. කොහොමද පාරිභෝගිකය ආරක්ෂා කරන්න? එහෙම නැත්නම් නිෂ්පාදකයා ආරක්ෂා කරන්න උපරිම මිලක් හෝ අවම මිලක් ලබා දෙන්න රජයට හැකියාව තියෙනවා. අපි එහෙනම් අද බලමු මේ උපරිම මිල කියන පාලන මිල රජය විසින් ක්‍රියාත්මක වෙන විට ඇතිවන තත්ත්වයන් මොනවාද කියන එක අපි අද කතා කරමු. අපි දැන් බලමු ඇයි රජයේ විසින් භාණ්ඩයක් විකුණන්න පුළුවන් උපරිම මිලක් නියම කරන්න කියලා. එතකොට ඇත්තටම රජයේ විසින් භාණ්ඩයක් විකිණිය හැකි උපරිම මිලක් නියම කරන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට. අපි බලමු කොහොමද පාරිභෝගිකයා ආරක්ෂා වෙන්නේ මේ උපරිම මිලක් නියම කිරීමෙන් කියලා. දැන් දුවල පුතාල හිතන්න දැන් යම් කිසි භාණ්ඩයක් මේ රුපියල් 50කට හෝ ඒ අවට ප්‍රමාණයකට, ඒ කියන්නේ 50ට වැඩි ප්‍රමාණයකට හෝ රුපියල් 50ට විකිණෙනවා නම්, ඒ කියන්නේ රුපියල් 50 කියලා කියන්නේ මෙතන මොකද්ද පුතේ? සමතුලිත මිල. මේ හොඳින් බලන්න සමතුලිත මිල. එතකොට ඒ කියන්නේ මේ ඩිමාන්ඩ් කර්ව් එකයි සප්ලයි කර්ව් එකයි හරියටම ඡේදනය වෙන තැන තියෙන්නේ සමතුලිත මිල. අපි මේක කතා කරා කලින්. එතකොට මේ සමතුලිත මිලේදී ඉල්ලුම් කරන ප්‍රමාණය තමයි ඒකක 1000 භාණ්ඩ ඒකක 1000ක්. එතකොට නමුත් මේ මෙම භාණ්ඩයට මේ රුපියල් 50 මිල හෝ 50ට වැඩි මිලක් තියෙනවා නම් වෙළඳපොලේ ඒක පාරිභෝගිකයාට දරාගන්න බැරි මිලක් නම් රජයට තීරණය කරන්න වෙනවා මේ අත්‍යවශ්‍ය භාණ්ඩයට මේ දීලා තියෙන වෙළඳපොළ මිල 15 දාන්න. වෙළඳපොළ මිල 15 දාන්න. එතකොට පාරිභෝගිකයාට ගන්න වෙන්නේ අඩු ප්‍රමාණයකට. එතකොට එතන පාරිභෝගිකයාට සාධාරණයක් ඉෂ්ට වෙනවා. එතකොට අපි ඇයි මේ මිල 15 දැම්මට පස්සේ ඒකට අපි උපරිම මිලක් කියන්නේ ඇයිද? ඇත්තටම රජයේ විසින් තීරණය කරනවා වෙළඳපොළ මිලට වඩා අඩු ප්‍රමාණයකට භාණ්ඩ විකිණිය යුතුයි කියලා පාලන මිලක් දෙනවා. ඒ පාලන මිල හැබැයි උපරිම මිලක් විදියට සලකනවා. මොකද මීට වැඩිය උපරිමයක් නැහැ. අපි හිතමු මේක ප්‍රයිස් සීලින්. දැන් සිවිලිම කියන්නේ මොකද්ද? සිවිලිමෙන් උඩට අපිට යන්න පුළුවන්ද? බෑනේ. සිවිලිමෙන් නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සිවිලිම තියෙන තට්ටුවට විතරයි අපිට නගින්න පුළුවන්නේ නේද? ඉන් එහාට මේ බිල්ඩින් එකේ නගින්න බෑනේ. එතකොට මෙතනදී උපරිම මිල කියන්නේ ඒකයි මීට වඩා ඉහළට මිල යාම තහනම්. එතකොට මීට වඩා ඉහළට යම්කි එම භාණ්ඩේ විකුණනවා නම් යම්කිසි වෙළෙන්දෙක් ඒක ඉලීගල් නීති විරෝධී. නමුත් පහළට යන්න පුළුවන් 40ට වඩා අඩුවට විකුණන්න පුළුවන් ඒක නීති විරෝධී නෑ. නමුත් ඉහළ මුදලකට විකුණන්න බෑ. අන්න ඒක තමයි රජයේ උපරිම මිලක් දාලා තියෙන්නේ වෙළඳපොළ පවතින මිලට වඩා අඩුවෙන්. එතකොට කවුද ආරක්ෂා වෙන්නේ මෙතෙන්දී? පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා. එහෙනම් දුවේ පුතේ බලන්න ඔයාලගේ සටහනේ තියෙනවා වෙළඳපොළේ විවිධ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉතා විශාල ලෙස ඉහළ යන විට පාරිභෝගිකයාට ඒවා සාධාරණ මිලකට ලබා දීමේ අරමුණින් මෙම උපරිම මිල නියම කිරීම සිදු කරයි. දැන් පැහැදිලිනේ දුවල පුතාලට පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා දෙන්න. මේක කරන්නේ කොයි වගේ වෙලාවකදීද? වෙළඳපොළේ විවිධ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉතා විශාල ලෙස ඉහළ යන විට පාරිභෝගිකයාට දරා ගන්න බැරි තරම් ඉහළ මිලකට ගියා අවස්ථාවේදී. අපි හිතමු හාල් කිලෝ එකක් රුපියල් 200කට විතර ගියා කියලා ගන්න අමාරුයිනේ නේද? අන්න ඒ වගේ වෙලාවකදී තමයි මේ දේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඊළඟට කියනවා මෙම උපරිම මිල සෑම විටම වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකි. ඔව් වෙළඳපොළේ පවතින මිල කියන එක පාරිභෝගිකයාට දරා ගන්න බැරි නිසා තමයි
අපි මේ රජයේ විසින් ඊට පහළ උපරිම මිලකට මේ සහතික මිල එහෙම නැත්නම් පාලන මිල ඇති කරේ. දැන් බලන්න දුවේ පුතේ මේ ප්‍රස්තාරයට අනුව අපි බලමු. ප්‍රස්තාරයේ ඉල්ලුම් වක්‍රයේ සැපයුම් වක්‍රයට අනුව සමතුලිත මිල රුපියල් 50යි සමතුලිත ප්‍රමාණය 1000යි. ඒකක 1000. එතකොට මේ බාණ්ඩ විකිණිය හැකි උපරිම මිල රුපියල් 40 විදියට රජය නියම කරනවා. අන්න රුපියල් 40 විදියට රජය නියම කරාට පස්සේ ඉල්ලුම් කරුවන් ඒකක 1500ක් මිලදී ගැනීමට කැමැත්ත දක්වනවා. මොකද වෙළඳපොලේ මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවනේ. ඌල පුතාලා ඒක දන්නවනේ නේද? මිල අඩු වුණොත් ඉල්ලුම වැඩි වෙනවා. හැබැයි එතෙන්දී මොකද වෙන්නේ? සැපයුම නම් අඩු වෙනවා. එහෙනම් දුවේ පුතේ අපි හොඳින් මේ ප්‍රස්තාරයේ මගින් මේක ඉගෙන ගනිමු. එතකොට දැන් බලන්න මේකේ සමතුලිත මිල තියෙන්නේ 50යි. ඒ වෙළඳපොළ සමතුලිතතාවය ඒ කියන්නේ මේ බලන්න පුතේ ඉල්ලුම් වක්‍රය සහ සැපයුම් වක්‍රය දෙක එකිනෙකට ඡේදනය වෙන තැන තියෙනවා සමතුලිතතාවය. එතකොට මේ සමතුලිතතාවයේදී තියෙන මිල රුපියල් 50යි. එතකොට මේ සමතුලිතතාවයේදී බාණ්ඩ ඒකක ප්‍රමාණය මිල දී ගන්න බාණ්ඩ ඒකක ප්‍රමාණය 1000යි වගේම වෙළඳපොළේ තියෙන්නේ 1000යි. එතකොට දැන් බලන්න දැන් වෙළඳපොළේ පවතින මිල අපි වැඩි කියලා සලකනවා. මේ බාණ්ඩේ සඳහා වෙළඳපොළ පවතින මිල වැඩි. ඒක නිසා රජය මොකද කරේ? මේ බාණ්ඩේ විකුණන්න පුළුවන් උපරිම මිල රුපියල් 40යි කියලා රජය විසින් නියම කරා. දැන් ඊට පස්සේ ඇති වෙන තත්ත්වය අපි බලමු. ඔන්න 40ක් වෙනකොට ඉල්ලුම් වක්‍රයට ගියාම ඔයාලට පේනවා ඉල්ලුම් ප්‍රමාණය 1500. ඉල්ලුම් ප්‍රමාණය ඒකක 1500යි. නමුත් අපි ඒකට සාපේක්ෂව තියෙන සැපයුමට යමු. සැපයුම නමුත් ඒකක 600යි. ඒකක 600යි. එහෙමනම් බලන්න පුතේ දැන් මෙතෙන්දි සැපයුම අඩුයි ඉල්ලුම වැඩි. එතකොට මේ විදි අවස්ථාවකට කියනවා අදි ඉල්ලුමක් තියෙන අවස්ථාවක් කියලා. ඒ කියන්නේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි නම් ඒ අවස්ථාවට අපි කියනවා අදි ඉල්ලුමක් තියෙන අවස්ථාවක් කියලා. එතකොට මෙතන හොඳටම පැහැදිලි සැපයුම අඩුයි ඉල්ලුම වැඩි. එහෙනම් අදි ඉල්ලුමක් තියෙන අවස්ථාවක් නිර්මාණය වුණා රජයේ විසින් උපරිම මිලක් නියම කරාට පස්සේ. ඒ කියන්නේ මොකද්ද? අදි ඉල්ලුමක් කියලා කියන්නේ ඉල්ලුම වැඩි නමුත් බාණ්ඩ හිඟයක් වෙළඳ පොලේ තියෙනවා. මොකද 1500ක් අවශ්‍යතාවය තිබ්බට විකුණන්න තියෙන්නේ වෙළඳ පොලේ 600ක් පමණ. අන්න ඒකට අපි කියනවා බාණ්ඩ හිඟතාවයක් වෙළඳ පොලේ පවතිනවා මේ වගේ උපරිම මිලක් නියම කිරීමේදී කියලා. දැන් වෙළඳ පොලේ අසමතුලිත තත්ත්වයක් ඇති වුණා. ඇයි? දැන් සැපයුම් කරුවන් වෙළඳපොළට සපයන්නේ ඒකක 600ක් විතරයි. එතකොට ඒකක 900ක අදීල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඒකක 900ක අදීල්ලුමක් දැන් ඇති වෙලා තියෙනවා. එතකොට දැන් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? ඒක ප්‍රශ්නයක් නේද? එතකොට මේ 600 1500 දෙනෙක් එනවා 600ක් ගන්න. එතකොට අපි කොහොමද මේ 600 විකුණන්නේ සහ මේ මදි ප්‍රමාණයෙන් සපයන්නේ කියන එක දැන් ගැටලුවක් වෙලා තියෙනවා. දැන් මේ අදි ඉල්ලුම රජයේ විසින් සැපයීමට කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ 900ක ප්‍රමාණය අඩුවිච්චි ප්‍රමාණය වෙළඳපොලේ රජය විසින් සැපයීමට කටයුතු කරන්න සිද්ධ වෙනවා. නැත්තම් උපරිම මිල 40 යටතේ සැපයුම් ප්‍රමාණය වන ඒකක 600 විකිණීමට සලාක ක්‍රමයක් යොදා ගන්න සිද්ධ වෙනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා සලාක ක්‍රමයක් කියලා කියන්නේ දැන් අපි හිතමු මේ උපරිම මිල දාලා තියෙන්නේ මොනවා හරි අත්‍යවශ්‍ය වාණ්ඩයකට කියලා.
එතකොට ඒ අත්‍යවශ්‍ය භාණ්ඩයෙන් ඒකක එක ගෙදරකට ඒ කිලෝග්‍රෑම් 1යි දෙන්නේ. අන්න ඒ විදිහට ඒකක 1යි දෙන්නේ කියලා අපිට සලාක ක්‍රමයක් හදන්න වෙනවා. එතකොට එක ගෙදරකට අපිට ඒකක දෙකක් දෙන්නේ නැහැ. එක ගෙදරකට ඒකක 1යි දෙන්නේ. ඒ විදිහට අපිට අර අදීල්ලුම පාලනය කරන්න ක්‍රමවේද යොදා ගන්න මෙතෙන්දි සිද්ධ වෙනවා. නැත්තම් මෙතන 1500ක් නිර්මාණය වුණේ එක ගෙදරට කිලෝ 4 5 ගෙනහිල්ලක් දාන්න නැහැනේ. ඒකක 4 5 ගෙනහිල්ලක් දාන්න නැහැනේ. එතකොට එක ගෙදරකට අපි ඒකක 1ක්. කියන්නේ කිලෝ 1ක් අපි නියම කරනවා දෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ සලාක ක්‍රමයක් යොදා ගන්න සිද්ධ වෙනවා මේ රජයේ විසින් මේ අදීල්ලුම සපයන්න බැරි වුණා. එතකොට ඔයාලට මතක ඇති නේද පහුගිය දවස්වල කිරිපිටි වලට කිරිපිටි පැකට් 1යි දෙන්නේ එක ගෙදරකට කියලා කිව්වා නේද? ඒ එතෙන්දි ඒ භාණ්ඩවල හිඟතාවයක් වෙළඳ පොලේ ඇති වුණ නිසා. දැන් බලන්න මේ සලාක ක්‍රමයේ නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැත්තම් මොකද වෙන්නේ? රජයේ පැන වූ උපරිම මිලට වඩා ඉහළ මිලකට මේ භාණ්ඩය විකිණෙනවා. මේ මිලට කියන අපි කළු කඩ මිල කියලා. මොකද දැන් 600ක සැපයුමට අදාළ මිල වෙන්නේ රුපියල් 70. දැන් මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් හින්දා මිනිස්සු මෙලෙන්දංගෙන් ඉල්ලනවා අපිට මේ භාණ්ඩේ දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා මොකද්ද? මේක විකුණන්න බෑ. මේක ඉස්සරහින් දෙන්නෙත් නෑ පිටිපස්සෙන් දෙන්නේ කඩේ නේද? මේක අපිට 40ට විකුණන්න බෑ. ඒ වුණාට 70ට විකුණන්න පුළුවන් කියලා. එතකොට මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් හින්දා මිනිස්සු රුපියල් 70ට මේ භාණ්ඩය ගන්නවා. එතකොට මේක රුපියල් 70ක මිල කියලා කියන්නේ කළු කඩ මිලක්. මේක නීති විරෝධී මිලක්. එතකොට මේ විදිහේ නීති විරෝධී කළු කඩ මිලක් ඇති වෙන්නේ මේ අතිරික්ත ඉල්ලුමක් පවතින අවස්ථාවලදී. එතකොට පහුගිය දවස්වල ගෑස් ඉවර වුණා ඔයගලන්ට මතක ඇති. ඒ වෙලාවේදී මේ වගේ කළු කඩ මිලක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි. මොකද ගෑස් කියන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඒ අවස්ථාවලේ උදාහරණ දුවල පුතාලා තේරුම් ගන්න ඕනේ. එතර දුවල පුතාලට දැන් මේ උපරිම මිල කියන පාලන මිල පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දැන් වැරදිලා හරි මේක පේපර් එකේ ඇහුවොත් එහෙම නේද? පේපර් එකේ ඇහුවොත් එහෙම අහන්න පුළුවන්. උපරිම මිලක් යනු කුමක්ද නේද? එතකොට ඊට පස්සේ අහන්න පුළුවන් උපරිම මිලට වඩා ඉහළ මිලකට භාණ්ඩ විකිණීම මේ වෙළෙන්ද පටන්ගෙන තියෙනවා. එහෙනම් මේ මිලට කියන නම මොකක්ද කියලා නේද? කළු කඩ මිල. එතකොට මේ විදිහට කියන්න පුළුවන්. එතකොට මේ විදිහේ අවස්ථාවකදී වෙළඳ පොලේ ඇති වෙන තත්ත්වයන් මොනවද කියලා අහන්න පුළුවන්. රජයේ විසින් උපරිම මිලක් නියම කරන අවස්ථාවේදී වෙළඳ පොළ ඇති වෙන තත්ත්වයන් මොනවාද කියලා අහන්න පුළුවන්. එතකොට පුතාලට කියන්න පුළුවන් මොකද්ද? අතිරික්ත ඉල්ලුමක් ඇති වෙනවා කියලා. එතකොට අතිරික්ත ඉල්ලුමක් ඇති වෙනවා ඒ වෙලාවේදී භාණ්ඩ හිඟයක් වෙළඳ පොළේ ඇති වෙනවා. එතකොට මෙය නැති කිරීමට කළ හැකි රජයේ විසින් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියලා අහන්න පුළුවන්. ඒ වෙලාවේදී පුතාලට කියන්න පුළුවන් දැන් මේ සැපයුම් ප්‍රමාණය අඩුයි, නමුත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි නිසා මේ අඩු භාණ්ඩ ප්‍රමාණය නිකුත් කරන්න සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අදි ඉල්ලුම, ඒ කියන්නේ මේ අඩු වෙලා තියෙන වෙළඳ පොලේ අඩු වෙලා තියෙන භාණ්ඩ ප්‍රමාණය රජයට සපයන්න පුළුවන්. රජයට හැම භාණ්ඩයක්ම සපයන්න බෑ. නමුත් අපි දන්නවා දැන් වී වගේ එකක් රජයට සපයන්න පුළුවන්. මොකද රජයේ තියෙන වී අලෙවි මණ්ඩලයේට මේ මණ්ඩලයේ ගබඩා කරලා තියෙන වී ඒ වෙලාවේදී නිකුත් කරන්න පුළුවන්. ඒ වගේ සමහර භාණ්ඩ රජයට නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. වෙළඳ පොළට හිඟයක් ඇති වෙන අවස්ථාවලදී නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ අවබෝධයක් දුවල පුතාලට තියෙන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ දැන් අපි රජයේ විසින් භාණ්ඩයක් විකිණිය හැකි උපරිම මිල නියම කිරීම ගැන හොඳින් කතා බහ කරා. මම හිතනවා දුවල පුතාලට හොඳට තේරෙන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් අපි කතා කරමු රජයේ විසින් භාණ්ඩයක් විකිණිය හැකි අවම මිල නියම කිරීම කියන එක කතා කරමු. ආයුබෝවන් දරුවනේ.